Lanka Premier League 2023. මෙතනද දවසේ මේ රට මුහුණ පාලා තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න කලින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට අද දවසේ මම හිතන්නේ ගොවි ජනතාව විශාල අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩවලව ජලාශයෙන් පෝෂණය වෙන අක්කර 60,000කට අධික කුඹුරු ප්‍රමාණයක් පුරන් වීගෙන යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අස්වන්න නිරන්න තව සති 3ක් 4ක් විතර තියෙන්නේ. නමුත් අද වෙනකොට ඒ ප්‍රදේශයට දවස් 15ක් 20ක් 30ේ වතුර ලබා දෙන්න නොහැකි වෙලා තියෙනවා ජලයේ හිඟකම නිසා. නමුත් අපි දන්නවා සමනල වැවේ වතුර තියෙනවා. නමුත් කෘෂිකර්ම ඇමතුමා වතුර ඉල්ලුවට විදුලි බල ඇමතුමා ජලය දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ කැබිනට් ඇමතිවරු කැබිනට් මණ්ඩලය තුල විශාල ලෙස තම තමන්ගේ බලය පෙන්වමින් කටයුතු කරනවා. මේකෙන් අපිට පෙනී යන්නේ මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකකමක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ නිසා කැබිනට් මණ්ඩලයේ සාමූහික බව නැති නිසා ඒ වගේම ඇමතිවරුන්ගේ අත්තරොමතික ක්‍රියා නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල පීඩනයකට යටත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියනවා කංචන විජේසේකර අපේ විදුලි බල ඇමතිතුමා ඔබතුමාගේ ගම දෙවුන්දර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශයේ ගොවිබිම් නැති වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ගොවි ජනතාව අද ඔබතුමාගේ මේ ක්‍රියාපටිපාටිය නිසා තමන්ගේ ජීවන තත්ත්වය රැකගන්න නොහැකි වෙලා තියෙනවා. අපි දන්නවා අවුරුද්දකට කන්න දෙකයි කුඹුරු කරන්නේ. එක කන් එක කුඹුරු වගාවකින් අක්කර දෙකහමාරක් තුනක් කළා ඒ පවුල මාස 6ක් තිස්සේ ජීවත් වෙනවා. තමන්ගේ කෑම බීම ටික මේ වී ටික තුට්ටු දෙකට විකුණලා තමයි හොයාගන්නේ. ඒ වගේම තමයි ළමයට උගන්වන්නේ මේ මුදලින් මාස 6ක්. නිසා මේ මාස මේ එක කන්නයක් ගොවිතැන් පුරන් වුණයි කියන්නේ ඔවුන්ට මාස 6ක් තමන්ගේ ගොවිතැනට ගත්ත ණය ටික ගෙවා ගන්න බැරි වෙනවා. ඔවුන්ට ජීවත් වෙන්න කිසිම විදියක් නැති වෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවේ ඇමතිවරුන්ට මේ තම තමන්ගේ බලය පෙන්වන්න නැතුව මේ ගොවි ජනතාව දිහා බලන්න. ඒ අක්කර 60,000 පුරන් වෙනවා. ඒ පුරන් වෙන එක නවත්ත ගන්න වහාම සමනල වැවෙන් වතුර ටික උඩවල ජලාශයට දෙන්න. අපි දන්නවා මේකෙන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මේ පුරන්වීම හරහා ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන නිසා ඇස්තෙවෙන්තු කළ තියෙනවා රුපියල් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් මේ හරහා රටට අහිමි වෙනවායි කියලා. නමුත් අපි දන්නවා සමනලවේ ජලාශයෙන් වතුර ටික මෙහාට දුන්නට විදුලි බලය උත්පාදනය කිරීමෙන් රජයට නැති වෙන්නේ බිලියන 1.6යි. ඒ නිසා අපි මේ දෙපැත්ත බැලන්ස් කරලා මේ කටයුත්තට සාමූහික මැදිහත්වීමක් යොදන්න. ඒ වගේම අද වෙනකොට අපි දන්නවා මේ අධික ජීවන බරත් එක්ක ලයිට් බිල වැඩි වුණා, පෙට්‍රල් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ජීවන බර අහස උසට නැගලා මේ හරහා තමන්ගේ පඩිය වැඩි වෙලා නැහැ කොයි වෙලාවකවත් රාජ්‍ය සේවකයාගේ හෝ පෞද්ගලික අංශ සේවකයාගේ. ඒ වගේම රාජ්‍ය අංශ සේවකයා සහ පෞද්ගලික අංශ සේවකයාට අද වෙනකොට උපයන විට බද්ධ හරහා තමන්ගේ වැටුප තවදුරටත් අඩු වෙලා තියෙනවා. මේ කාරණා සියල්ලත් එක්ක අපි දන්න රුපියල් 50,000ක වැටුපක් ගන්න මිනිස්සෙක් ළමයි දෙන්නෙක් ජීවත් කරගෙන ඔවුන්ට මම හිතන්නේ සතියකට කන්න කෑමට විතරක් ඔය ප්‍රෝටීන් බහුල මස් මාළු බිත්තර නැතුව සතියක් කෑම ගන්න මම හිතන්නේ රුපියල් 5000කට වැඩි යනවා. එතකොට මාසෙකට රුපියල් 20,000කට අධික ප්‍රමාණයක් කෑමට විතරක් යනවා සාමාන්‍ය පවුලක් ප්‍රෝටීන් බහුල ආහාර නොගෙන. ඒ නිසා අපි කියනවා ඒ 50,000 වැටුප ගන්න මිනිස්සයා හැම මාසයකටම රුපියල් 20,000කට වැඩිය රටට ණය වෙනවා. තමන්ගේ කනකර ටික උගස් තියලා මම හිතන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව පත් වෙලා අවුරුද්දයි මාස දෙකක් විතර වෙනවා. මේ අවුරුද්දයි මාස දෙක වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළා තියෙන්නේ මේ රටට පෝලිං ටික නැති කළා විතරයි. වෙන මොකද්ද කියන්නේ අපිට කළා තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා? මේ රටේ පෝලිං ටික නැති කරා. ඒ හේතුව පෝලිං ටික නැති කරන්නේ 114 තිබෙච්ච ඉන්ධන ටික 300-400 ගණන් වලට යනකොට පරිභෝජනයේ 150%කට වැඩි අඩුවෙන් තමයි දැන් පරිභෝජනය කරන්නේ. එතකොට කොහොමත් පෝලින් නැති වෙනවා. එතුමා පෝලින් නැති කරන්න කටයුතු කරේ උද්දමනේ ඉහළ දාලා. නිසා එතුමගේ කාලේ මේ දක්වා සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ පෝලින් ටික නැති වුණා විතරයි ගිය අවුරුද්දට සාපේක්ෂව. හැබැයි ජනතාවගේ ජීවන අංකය ඉහළ අතිවිශාල ලෙස ඉහළ ගිහලා තියෙනවා. දුප්පතුන්ගේ ප්‍රමාණය 100%ට 150%කට වැඩිය වැඩි වෙලා තියෙනවා. අද 130%කට ආසන්න ප්‍රමාණයක් 115 තිබිච්ච දුප්පතුන්ගේ ප්‍රමාණය අද 130 35 දක්වා පවුල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.
Inisa Ranil Wickremesinghe මහත්තයාට කියන්නේ ඔබතුමා මේ පෝලිං ටික නැති කරේ අද වෙනකන් ඔබතුමා පත් වෙලා සත පහක්වත් මේ රටෙන් ගෙවිය යුතු ණය ගෙවන්නේ නැතුව අද වෙනකොට මන්ද රුපියල් බිලියන 6කට වැඩි ප්‍රමාණයක් ඩොලර් බිලියන 6කට වැඩි ප්‍රමාණයක් ණය ගෙවන්න තියෙනවා. ඒ ණය ගෙවීම පැහැර හැරලා තමයි මේ එතුමා මේ 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 පෝලිං ටික නැති කරලා තියෙන්නේ. එතුමා අපි දන්නවා මේ මේ පෝලිං ටික නැති කරන ගමම්ම එතුමා සෞඛ්‍ය සේවයේ අන්ත අසරණ තත්ත්වයට පත් කළ දිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට වග කියන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට වග කියන්න ඕනේ. ඒ අද බාල බෙහෙත් ගෙනල්ලා අද වෙනකොට මේ අවුරුද්දට විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ NMR එක ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ රටේ බෙදා හැරපු බෙහෙත් 71ක් ආපහු මේ වසර මේ මාස 7 ඇතුළත ආපහු කැඳවලා තියෙනවා. ඒ කැඳවපු බෙහෙත් සමහර ඒවා 4 වෙනි මාසේ අපි දන්නවා අර ඩිවයින් කියන සභා සමාගම බුපිවකේන් කියන බෙහෙත අප්‍රේල් මාසේ තුන් පාරක් නැවත කැඳවලා තියෙනවා. හැබැයි අද වෙනකොට මේ ගිය මාසේ 27 වෙනිදා ඒ බුපිවකේන් අර බැච් තුනක් තමයි කැඳවලා තිබුණේ 4 වෙනි මාසේ. අද වෙනකොට සියලුම ඒ සමාගම ගෙන්නපු බුපිවකේන් සියල්ලම ආපහු අමාත්‍යාංශයට කැඳවලා තියෙනවා. හැබැයි මේ මාස තුනේ ඒ බුපිවකේන් දීලා තියෙනවා ජනතාවට. නිසා අපි කියනවා මේ හදිසි මිලදී ගැනීම හරහා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමතිවරයා මේ නිලධාරී මේ සියල්ලම මේකතු වෙලා මේ මුදල් මංකොල්ලයක් සිදු කරනවාද කියලා සැකයක් ජනතාවට ඇති වෙලා තියෙනවා. අද වෙනකොට හදිසි මිලදී ගැනීම හරහා 67කට වැඩිය ඖෂධ ලියාපදිංචි කරලා තියෙනවා. ඒ ලියාපදිංචි කරලා තියෙන්නේ අර නියමිත ක්‍රමවේදයෙන් පිට. ඒ කියන්නේ තත්ත්ව පරීක්ෂාවෙන් තොරව ඒ ඖෂධ 67කට වැඩිය ලියාපදිංචි කරලා තියෙනවා. මේ 67 ඇතුලේ තමයි මේ සියලුම 71ක් අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැවත ගෙනල්ලා තියෙනවා බෙදා හරපු බෙහෙත්. මේ ඒ සියල්ලම මේ හදිසි මිලදී ගැනීම හරහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්නේ ඇයි? ඉස්සෙල්ලාම සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ හිඟයක් මවාපෑවා. හිඟයක් ඇති බව පෙන්නුවා. අපි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මේ හිඟයක් ඇති වෙනවා මේ කාලේ වෙනකොට ඒකට නියමිත ක්‍රියාමාර්ග ගන්න නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් යන්න ඒ වගේම ප්‍රමිතියක් ගුණාත්මක භාවයෙන් ඉහළ බෙහෙත් දැම්ම ඇනවුම් කරන්න. නමුත් වගේ වගක් නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියා. ඔවුන් දන්නවා නියමිත ටෙන්ඩර් පටිපාටියේ නියමිත ගුණාත්මක ඖෂධ ප්‍රමිතියෙන් ඇති ඖෂධ ගෙන්නන්න ගියොත් ඒකෙන් හම්බ කරන්න අමාරුයි. එනිසා ඔවුන් මොකද කරේ? ඖෂධ හිඟයක් මවාපෑවා. ඖෂධ හිඟය ඇත්තටම අද වෙනකොට 270 ගානක ඖෂධ වර්ග හිඟයක් තියෙනවා 1300 ගානකින්. මේ 277 හදිසි මිලදී ගැනීම වලට පහුගිය මාස 6-7 තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හදිසි මිලදී ගැනීම සිද්ධ කරා. මේ හරහා මේ රටට අහිමි වෙන මුදල මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් වලට විතරක් අයවැයෙන් වෙන් කරන රුපියල් බිලියන 130ක් 130න් 60ක 65ක ප්‍රමාණයක් මං හිතන්නේ රුපියල් 100ට ගන්න බෙහෙත හදිසි මිලදී ගැනීම හරහා රුපියල් 400 500ට තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 100ට 300ක් 400ක් වැඩි. මේ හරහා රටට මුදල් අහිමි වෙනවා. ඒ වගේම තමයි රටට එන්නේ ප්‍රමිතියෙන් ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ. ඒක නිසා තමයි අද වෙනකොට මාස 7ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිකුත් කරපු බෙහෙත් රජයේ රෝහල්වලට නිකුත් කරපු බෙහෙත් අද වෙනකොට 71ක් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ මාස 7 ඇතුළත 71ක් කියන්නේ අති විශාල ප්‍රමාණයක්. මේකෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්නපු ඖෂධ. සා අපිට මතකයි සෞඛ්‍ය අමාත්‍යතුමා අර ඉන්දියාවේ බෙහෙත් ෆැක්ටරි බලන්න ගියා. ෆැක්ටරි බලන්න යනකොට අර ඒ ෆැක්ටරි අයිතිකාර අය තමයි මේ ස්පොන්සර් කරලා තිබුණේ. මොකද ඒක ටික සාමාන්‍යයෙන් ඒ වගේ ස්පොන්සර්ෂිප් එකක් ගත්තොත් එහෙම වෙන දියුණු රටවල් වල සිංගප්පූරු වගේ රටවල් ලෙවලෙම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස් වෙන්න ඕනේ. නමුත් අපේ රටේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අද වෙනකොටත් විපක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙනල්ලා තියෙනවා. ඒත් මං හිතන්නේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස් වෙන තත්ත්වයකට පත්වේවිද කියලා අපි දන්නේ නැහැ. මොකද විශ්වාස භංගයක් ගෙනල්ලා මේක නම් අනිවාර්යයෙන්ම මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වොත් එහෙම අපේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට රටට රෝගීන්ට මොනව වෙලා ගියක් කමන්නේ උඹලා අත උස්සපල්ල කියලා ලයිට් කණු වගේ අත උස්සනවා. නිසා අපි දන්නවා මේ රටේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් ජනතාවට නැහැ. අද වෙනකොට
ETF, EPF, අරමුදල් අභියෝගයට ලක් වෙලා ඒවා විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ රටේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒවා සම්මත කළා ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට නැත්නම් මහා බැංකුවට ඒ අවශ්‍ය බලය ලබා දීලා තියෙනවා. නිසා අපි විශ්වාස කරන්නේ මේ පාර්ලිමේන්තුවෙන් නියමිත මේ රටේ ජනතාවට ඔබින අනපනත් ක්‍රියාත්මක වේවි කියලා. අද අපි දන්නවා සෞඛ්‍ය අපි සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒ වගේම ජනාධිපතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් කී තිබුණා. මේ විශේෂ සාකච්ඡාවේදී මොකද කියන්නේ? දැන් මේ රටේ අර්බුදයක් තියෙනවා. ඒ බෙහෙත් අර්බුදය. ඒ බෙහෙත් අර්බුදය ඇතිකරේ කවුද? ඇතිකරේ මේ ආණ්ඩුව. ඒ කියන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහිත මේ ආණ්ඩුව තමයි මේ බෙහෙත් අර්බුදය නිර්මාණය කළේ. මේ අර්බුදය හරහා එතුමල්ල ඊයේ මොකද කරන්න යන්නේ? මේ අර්බුදය නිර්මාණය කරේ මේ රටේ නීති පද්ධතියේ අවුලක් නිසා නෙවෙයි. මේ රටේ NMR එකේ පනතේ අවුලක් නිසා නෙවෙයි. මේක ඒ පොඩි පොඩි සිදුරු වලින් එතුමල්ලට ඕන දේ අත්නෝමතික නිසා ක්‍රියාත්මක කිරීම නිසා තමයි මේ රටේ ඖෂධ අර්බුදයක් නිර්මාණය වුනේ. දැන් ඊයේ මොකද්ද කියන්නේ? ඊයේ මම දැක්කා මම හිතන්නේ මේ කෙහෙලිය රමුක්කවල්ල ඇමතුමාගේ ට්විටර් සටහනේ තියෙන්නේ NMR ඒ පනත සහ වෛද්‍ය ආඥා පනත අහෝසි කරනවායි කියලා. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ මේක සංශෝධනය මේ අලුත් පනතක් ගේන්න ඕනේ කියලා. නිසා මේ ඔවුන් දෙදෙනාගේ පණිවිඩ දෙකේ ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කරපු මාධ්‍ය නිවේදනය එකක් තියෙන්නේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ට්විටර් සටහනේ තව එකක් තියෙන්නේ. අපි දන්නවා 1926 තමයි මෙඩිකල් ඕඩිනන්ස් එක එන්නේ. හැබැයි මෙඩිකල් ඕඩිනන්ස් එකේදී අපි ඒ වෛද්‍ය පනත හැදෙන්නේ මේ රටේ සෞඛ්‍යයේ ප්‍රමිතිය රකින්න. ඒ ප්‍රමිතිය ප්‍රායෝගිකව වෛද්‍යවරයෙක් රෝගියෙක් බලනකොටත් ඒ වගේම තමයි සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියත් මේ දෙකම රකින්න තමයි මෙම සෞඛ්‍ය වෛද්‍ය පනත එන්නේ. මේක 1926 ඉඳලා අවුරුදු 97ක් දැන් පරණයි තමයි ඇත්ත. හැබැයි අද වෙනකොටත් මම වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 13ක් මේ රටේ සේවය කළා තියෙනවා රජයේ රැකියාව. ඒ වගේම අද පාර්ලිමේන්තු ගතොත් 10කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍යවරු ඉන්නවා. ඒ නිසා වෛද්‍ය රමේෂ් පතිරණ ගාවට රෝගියෙක් ගියත් මගේ ගාවට රෝගියෙක් ආවත් ડોક્ટર චන්න ජයසුමන ගාවට රෝගියෙක් ගියත් අද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ඉන්නේ සීතා අරඹපොළ මැතිණිය ගාවට රෝගියෙක් ගියත් ඒ රෝගියාගේ බෙහෙත් කරන එකේ ප්‍රමිතිය එක වෙන්න ඕනේ. ඒ ස්ටෑන්ඩර්ඩ්ස් එක වෙන්න ඕනේ. මේක රැකිලා තියෙන 1926 මේ වෛද්‍ය ආඥා පනතෙන් ගත්ත ප්‍රමිතීන් නිසා. එහෙනස අපි ඒක නිසා තමයි අද ලෝකයේ දියුණුම ලෝකයේ රටවල් එක්ක සංසන්දනය කරනකොට අපේ රටේ සෞඛ්‍ය මේ මෙච්චර කලබගෑනි කරද්දිත් අද මේ සෞඛ්‍ය තියෙන්නේ ඉතාමත් හොඳ මට්ටමක මේ වෛද්‍ය ආඥා පනත නිසා. එහෙනම් මේ වෛද්‍ය ආඥා පනත මෙඩිකල් ඕඩිනන්ස් එක වෙනස් කරන්න ඕනේ. යාවත් කාලීන කරන්න ඕනේ. හැබැයි අපි මේ රජයෙන් මේ ආණ්ඩුවෙන් අපි දැක්කේ නැයි විනිවිදභාවයෙන් මේවා කටයුතු කරයි කියලා. අපි ඒක නිසා මේ ගැන ඉතාමත් සෝදිසියෙන් ඉන්නවා. වෛද්‍යවරු විදිහට අපි මේ රටේ වෛද්‍ය ප්‍රමිතිය ගුණාත්මක භාව වෙනුවෙන් එදත් අපි හඬ නැගුවා. ඒ වගේම තමයි ඉදිරියටත් ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ රටේ ජනතාවගේ ඒ අයිතිය රැකගන්න අපි කැප වෙනවා. ඒ නිසා මේ හොරෙන් රිංගලා Tamanට ඕනේ දේවල් මේ රටේ මේ ආණ්ඩුව වටේ ඉන්න හෙන්චයියොන්ට මේකෙන් හම්බ කරගන්න මේකෙන් අධ්‍යාපනය විකුණලා හම්බ කරගන්න හදන සෞඛ්‍ය ප්‍රමිතිය කෙසේ වෙතත් අපි දැක්ක පහුගිය කාලේ 2015-19 සයිටම් එක ආවා. සයිටම් එක ඇවිල්ලා අපිට මතකයි අපි ඒ පිළිබඳව ඒක ඒ වෙනුවෙන් සටන් කරා. පාරේ හිටියා අපි සයිටම් එක වැහුවා. අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන සංකල්පය මත නෙවි අපි ඒ දා සටන් කරේ. අපි සටන් කරේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රකින්න. අපි ප්‍රමිතිය රකින්න ඒ වගේම කැප වෙනවා. අපි ඉස්සරහටත් කැප වෙනවා. ඒ නිසා මේ අර වෛද්‍ය ආඥාපනත් අහෝසි කරලා අලුත් පනත් ගේන්න මේ රජය කටයුතු කරනවා නම් ඒක විනිවිදභාවයෙන් යුක්තව
පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒ පිළිබඳ සුවිශේෂී දැනුම් තියෙන පුද්ගලයෝ කැඳවලා කරනවා නම් අපි ඒකට එකඟයි. හැබැයි නැතුව මේ වයින් තමන්ගේ හෙංචයියලා පොහොසත් කරන්න තමන්ගේ ආණ්ඩුවේ ඊළඟ මේ මේ වෛද්‍ය අධ්‍යාපන හරහා ප්‍රමිතිය කෙසේ වෙතත් සල්ලි හම්බ කරගන්න විදිහට මේ පනත් හදනවා නම් අපි ඒකට අතිශයම විරුද්ධ වෙනවා. ඒක නිසා අපි ඒකන සෝදිසියෙම ඉන්නවයි කියන කාරණේ කියන්න ඕනේ. බොහොමත්ම සුදුසුයි.